தாத்தே தாத்தே இப்பங்கல என்ன தாத்தே மாமா கோயாரு கியோத்தேம முகுத் ஆகண்டாம் பெண்ணே புத்தே ஆ மே கிரிக்கெட் கியன க்ரீடாவ போம வெதகத் க்ரீடாவ ஹரி ஹரி அன்ன ஏனிசா அபி மே கிரிக்கெட் க்ரீடாவ கியன எக ஹரியட கலோத் அபே முழு பரம்பராவ அந்தர்ஜாதிக கீர்த்திகட பத் வெனவா புத்தி मगे तरमुने मगे परंपरावट अंतर्जाति कीर्ति मम वो कसाद कदलोला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 क
ඉඩ තියෙන වෙලාවට ක්‍රිකට් ගානවා කොහමද? උදේ මෙහෙමයි. ඔව්. පරම්පරාව අන්තර්ජාතික කීර්තියට යවන්න ඉස්සෙල්ලා පරම්පරාව රැකගන්න අමතක කරන්න එපා. අපෝ නෑ. මගේ පරම්පරාව රැකගන්න මම අමතක කරන්නේ නෑ තාත්තේ. ඒ වුණාට ඔබ අමතක කරලා තියෙන්නේ. නෑ තාත්තේ කවදාවත් මගේ පරම්පරාව රැකගන්න එක මම අමතක කරන්නේ නෑ. පරම්පරාව අමතක කරන්න නැති මිනිහෙක් මේ වගේ දේවල් අමතක කරන්නේ නෑ බා. නෑ තාත්තේ මම කවදාවත් ඒක අමතක කරන්නේ නෑ. පරම්පරාව රැකගන්න මං දිවිහිමියෙන් කැප. එහෙනම් මේක අමතක කළේ. යකෝ මේකට මොනවා හරි වුණොත් ඉතින් පරම්පරාවත් ඉවරයි ඉබත් ඉවරයි. මේක අමතක කරන්න එපා කවදාවත්. අන්න එතන නම් පොඩි වැඩක් වුණා අප්සෙට් එකක් වුණා. උඹේ කාලේ පුතත් එක්ක කොහෙද මේ? ඈ වෙන කොහෙ යන්නද ඉතින් මාමම හම්බෙන්න තමයි ආවේ. ඇත්තද? ඔව්. මෙහෙමයි අයියේ. ඔයාලට මේ අලුතෙන් මැච් වගේක් තියෙනවා. හැබැයිද? ඔව් ලබන සතියේ විතර මේ ටිකේම ප්‍රැක්ටිස්. ඉතින් අයියා පරණ ක්‍රිකට් කාර්යයනේ අයියේ. අම්මෝ අම්මේ පොල්ල උඹට කියන්න මෙයා ඒ කාලේ මල ගෙදරක ගියා ක්‍රිකට් පොල්ලක් අරන් යන්නේ. ඒ තරම් ක්‍රිකට් වලට කැමති. ඒ ඉතින් මස්සේ නා බල්ලන්ට ගහන්නේ නේ රෑට. බල්ලන්ගෙන් පරිස්සම් වෙන්න. හරි. දැන් අයියේ මං කියන්න ආවේ දැන් කොල්ලන්ට පොඩි උපදෙස් ටිකක් දෙන්නකො දැන් මූට මේ මැච් එක ගහ ගන්න කොහොම හරි. අයියා පරණ. වෙරි ගුඩ් වෙරි ගුඩ්. වෙරි. පුතා ඉතින් ගෝලා. හොඳයි හොඳයි හොඳයි. එතකොට දැන් පුතා මොනවද කරන්නේ? මම ඉතින් මේ වෙනකොට ඔක්කොම දේවල් කරලා දෙනවා. නෑ නෑ. තාත්තා කරපු ටික තමයි තාම කරන්න බැරි උනේ. ඒ මොනවද? මේ මේ අර භාවනා කරන්නේ. පඬිත ගන්න නැතුව කියපු ටික කරලා. නෑ නෑ මේ පුතා මං දැන් පුතා ක්‍රිකට් ගහනවා නම් පුතා බැට්ස්මන් කෙනෙක්ද බෝලර් කෙනෙක්ද විකට් කීපර් කෙනෙක්ද ආ ඒක මෙමයයි මාමේ දැන් බෝල් කරන වෙලාවට මම බෝලර් හරි බැට්ස් කරන වෙලාවට මම බැට්ස්මන් ඔව් කීප් කරන වෙලාවට මම කීපර් නෑ නෑ බංකොල්ල මං ඇවි උඹ වැඩිම ටැලන්ට් එක උඹට තියෙන්නේ බැටින්ද බෝලින්ද කීපින්ද මූඩ ටැලන්ට් එක තියෙන්නේ වතුර ගෙනියන්න උදුම ටැලන්ට් එකක් තියෙන්නේ අයියට කියන්න බැට්ස්මන් වතුර කියන්නේ ඉස්සෙල්ලා මූ අරගෙන යනවානේ වතුර ගවුන්ඩ් එකට උදුම ටැලන්ට් එකක් මූට තියෙන්නේ අන්න පුතේ එතන ඉඳලා නෝය පටන් ගන්න ඕනේ බංකුවේ ඉඳගෙන තමයි අපි ඔක්කොම දේවල් ඉගෙන ගන්න ඕනේ ඒක හරිම වැදගත් එතකොට පුතා වැඩියෙන්ම කැමති බැටින්ද බෝලින්ද මේ බැටින් බැටින් ඇටි වෙරි ගුඩ් එහෙමනම් පුතේ බැට්ස්මන් කෙනෙක් හැටියට අපිට අනුගමනය කරන්න ඕන දේවල් ඉගෙන ගන්න ඕන දේවල් ගොඩාක් තියෙනවා. ඒක මොකද? එතකොට දැන් බලන්න මේ මහත්තුරුන්ගේ ක්‍රීඩාව. ඒක හරියට මේකේ මේ තියෙන දේවල් ඒකේ දේව රහස් වගේ. එතකොට පුතා කොහමද කී බැටින්ද ප්ලේ කරන්නේ? ඈ එතකොට නෑ මේ මේ ඕ කී ඩවුන්ද ප්ලේ කරන්නේ? ඩවුන් කියන්නේ මූ ගියාම අනිත් එවුන් ගොඩාක් කීප දෙනෙම ඩවුන් යනවා. ඒ කියන්නේ කොල්ල කොටයිනේ ගහනේ ඔක්කොම යටි යන්නේ අල්ලනේ ඔක්කොම ඩවුන් ගිහලා තමයි අල්ලන්නේ නෑ නෑ මස්සිනා මං ඇහුවේ කී රවුන්ඩ් ප්ලේ කරන්න කියලා දැන් බැට්ස්මන් කෙනෙක් හැටියට පුතා ඕපනින් ද යන්නේ නැත්නම් වන් ඩවුන්ද ටූ ඩවුන් මේමයි මම යන්නේ ඕපනින් මං ඩවුන් වුණාට පස්සේ පෝලිමට ඩවුන් තමයි ඔක්කොම එහෙනම් පුතේ ඕපන් බැට්ස්මන් කෙනෙකුට ලොකු වගකීමක් තියෙනවා දැන් බලන්න පිච් එක අලුත් මැච් එකට ගියාම නිව් බෝල් අලුත් බෝලේ නිකන් කිරි තොයිය වගේ දිලිසෙනවා පේන්නේ ඕපන් බැට්ස්මන්ට තමයි. හරිද? අන්න ඒ නිසා ෂොට්ස් වලට නොගිහින් අපි හැමතිස්සෙම බෝලේ අල්ලල් ඉන්න ඕනේ පරණ වෙනකන්. කොල්ලට වෙන්නේ මට වෙච්ච ටිකමයි. ඇයි? දැන් පරණ වෙනකන් ඔක අල්ලල් ඉන්න තමයි වෙන්නේ. අයියට කියන්න ඉතින්.
මුංගේ අම්මා රට ගිය දවසේ ඉඳන් මගේත් වැඩේ ඕක තමයි. අන්තිමට ඉතින් ඇයිගේ? නෑ මං කිව්වේ මේ පරණ වෙනකම්ම අල්ල අල්ල හිටියේ අන්තිමට දන්නේම නැතුව පරණ වෙලා ගියා. පස්සේ අයින් කළා දැම්ම. ඈ? ඈ? මොකද? ඇයි බං ඉස්පිරිතාලේ ඇඳගම මං හිටියේ තාත්තා මතක. නෑ 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 නෑ. බුදා මම කිව්වේ එහෙම නෙමෙයි. බෝලේ පරණ වෙනකන් ෂොට්ස් වලට යන්න හොඳ නෑ. ඉස්සුදු බං මොකද ඉතින් ෂොට් වලට යන්න නැත්නම් බැට් කරන්න නැතුව නිකන් ඉන්න එපා බං. බැට් කරන්න ගියා නම් ෂොට් කරන්න ඕනේ. क्रिकेट මේ අංකල් මේ මාමේ ඔව් මම මෙහෙම කියන්නකෝ දැන් බෝල කීයකට විතර මම ලෑල්ල දාන්න ඕනේ ආ පුතා දැන් අලුත් බෝලේ පරණ වෙන්න අඩුතරමේ ඕවර් 15ක්වත් යනවා තාත්තේ මේ කාර්යයක් නෑ බං එයි මූ කියන විදිහට ලෑලි ලොරියක් විතර ගෙනියන්න වෙනවා මට ආ 15කට ඕවර් 15කට ලෑල්ල දදායිද ඉතුරු පහේදී ඉතින් අපිට ගහන්න පුළුවන්ද 200ක් විතර ආ එහෙම බෑනේ මෙහෙමයි මෙහෙමයි මාමේ වෙන්නේ අපි පළවෙනි බෝල දෙක තුනකට ටොප් කරනවා මොකද මේ ඩොක්ක 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 ඉන්නවා ආ ඊට පස්සේ ඩොක්ක ඩොක්ක ආ ඊට පස්සේ ඉතින් අත දිගල්ලා ගහන්නුනේ කොල්ලනි ආ නෑ පුතා ඕපන් බැට්ස්මන් එහෙම ෂොට්ස් වලට යන්න නම් හීන් ඩාඩිය දානකන් ඉන්න ඕනේ ඈ හීන් ඩාඩිය දාන්න පටන් ගත්තට පස්සේ තමයි ෂොට්ස් වලට යන්නේ ඉස්සෙල් බා ඒක තමයි මම පිළිගන්නේ ඇයි ෂොට් එකකට ගියාට පස්සේ තමයි හීන් ඩාඩිය දාන්නේ ඕන්නම් ඊට කලින් බොස් එකක් දා ගන්න ඊපස්සේ බොස් එකක් දාලා ෂොට් එකක් දෙකක් ගහනකොට ඔන්න හීන් ඩාඩිය දාන්න පන්දු එන්නේ නිකන් 145 50 විතරනේ. ඔව්. එතකොට ඉතින් මට අර හීනියට තියෙන දාඩිය මොරේ ගැඩි වගේ වැටෙන්නේ. ඔව්. ඒක නක් කරනවා. මස්සිනා. දැන් උඹ ඔය කියන විදිහට බං. දැන් ඔය එංගලන්තේ, නව ශ්‍රීලන්තේ, ඔය ඕස්ට්‍රේලියාව වගේ රටවල ලෙමුන්ට මලාට ෂොට් එකකට යන්න බෑ. ඒ මොකද මේ ෂොට් වලට යන්න බෑ? ඇයි බං එහෙ තියෙන හීතලේ හැටියට උන්ට හීන දාඩිය දාන්නේ? ආන්නේ. මං දැකලා තියෙනවා අපේ ගොල්ලොත් ඔය ජර්සි දාලා කටින් දුන්දාගෙනනේ සෙල්ලම් කරන්නේ. හරි මස්සිනා සුදු මාතුරු ක්‍රිකට් හැදුවේ යන්නේ හීතලේ නැති කර යන්න තමයි. හැබැයි ඉතින් ඔච්චර හීතල තිබුණත් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා එක දිගට පාර දීගෙන යනකොට ඕන සුදු මහත්යෙකුට උනත් හින්දාඩිය දාන්න පටන් ගන්නවා. අන්න ඕක තමයි වැඩේ. තාත්තේ මෙයාගේ ක්‍රිකට් හොඳයි තාත්තේ ටෙස් වලට. අපේ 2020 වලට මේ හොරියන්නේ. ඒ මේ 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 හොර රහස කතා කරන්න ඕනේ ආන තියෙන දේ කෙලිම අහපල්ලා අහන්න. මාමා ගහපන් අහපන් මාමගෙන් අහපන් දන්න දේක් කියලා දෙයි ඉතින්. මාමේ මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි. ඔව්. මේ ඇඟට එනේවට මොකද කරන්නේ? ගහපන්. යකෝ තරුණ කොල්ලෙක් කහන කතාවද ඔය? මම මුතේ බොරු කියන්න ඕනේ අයියේ. මම ක්‍රිකට් ගැව්වේ නෑ. මං ගැව්වේ එල්ලේ. හැබැයි මං ඇඟට ආපු ඔක්කොටම ගැව්වා. ඔක්කොටම ගැව්වා. එකක් හැරියේ නෑ. මුංගේ අම්මට තමයි හවුනේ. ඒ මස්සිනා මන් දැන් කොට ගහනවා. එයි. හරිද? තරුණ දරුවෙක් ඉස්සරහ ප්‍රශ්න වලට උත්තර දෙන්නකොට ටිකක් සංවරව උත්තර දී බං. හරි හරි. හරි. දැන් පුතේ පුතා මොකද්ද දැන් ඔය ඇඟට එනවයි කියන එකෙන් අදහස් කළේ? ඒ අදහස් කළේ පිච් එකේ මැද බම්පෙල මේ පපුව හරියට එන එන එකට මොකද කරන්නේ? ආ පුතේ අන්න අන්නන්නේ හද හරිම සරලයි. හරිම සරලයි. ඒකනේ සුදු මාතුරු ක්‍රිකට් කීඩාවේ ඔය ආරක්ෂක පියවර වල නිර්මාණය කරලා තියෙන්නේ. ආ අන්න දැන් පපුව කෙලින් බෝලේ වේගෙන් එනවනම් මොකද කරන්නේ? දුවනවා. කොට ගහන්න. හරි හරි කියලා දින බලන්න මේ පොඩ්ඩක්. දුවන්න. අද නැතුව ඉඳා. ආන්න එහෙම බෝලේ පපුව දිහාට වේගෙන් එනකොට මොකද කරන්නේ? අපි බැක් ෆුට් එකට ගිහිල්ලා ආන්න ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කරනවා. ඊට පස්සේ ෂොට් එකකට යන්න පුළුවන්. ඊටත් ඉහළේ මූණට කෙලින් බෝලේ බවුන්ස් වෙලා එනවනම් අන්න මොකද කරන්නේ? ආන්න අපි පාත් වෙලා බෝලේ නිදැල්ල යන්න ආරිනවා. ආ ලීව් කරනවා. ආ ලීව් කරනවා. මේ බවුන්ස් වලට උඹ පාත් වෙන්නේ ඇයි? ඇයි? බවුන්ස් කියන්නේ බා ගොඩක් උඩින් එන බෝලනේ. ඉතින් උඹලා දෙන්නගේ උසේ හැටියට ඉතින් ඒකට පාත් වෙන්න ඕනේ.
मला हिटांग हिटियात बोले उड़ी गया जी मला बाइना तो हिटांग हिटा माँ उसा मिंडिसु आगे गाता लोग अरे अरे मामे ये तो ना मैं अरे स्लिंग का तो मुकदमा करें ये करे तमाम बंग अरे गार्ड का तूने दागा नहीं है क्या मुकदमा मुकदमा स्लिंग का मुकदमा स्लिंग का क्या है स्लिंग का स्लिंग स्लिंग का क्या है मुकदमा स्लिंग का क्या है आयो ये क्या बिल्ले मामे केलिम्मा साकुल जी का अस्तित्व है ना आह उसे योकर बोले योकर बोले योकर बोले क्या ने मासी ना होता है फास्ट बोला क्या ने कोड देना होता वेपन ने का होता वेपन ने का मामे मत ओने अन्ने योकर पंदु वटे हाय पारा गान पारा की किनका नहीं हाँ मुद्रुओं ने खाओ दावत करने बाबू ते खाओ दावत करने बाबू ऐ पाउसी इधर भी नहीं आते बंग अनु आहान मत मानना ना बंग मैं योकर रहे कटा शिक्षा रेखा धान गया ना वाकिया ने थानी करने पर मोड़ बैठा थानी करने में मोड़ बैठा पुता अभी पीछे के निवेदन इरिया हुए घिटियो योकर ने कटा मोड़ ने देने का हरी मत ले सी बैठा की सी बैठा हर दे हरी मत कौन दे करने हाँ एक करने को हाँ ना हरी दें अभी मेहम पीछे कट गया हम बोले ना कांग इन्नोन पुता मेहम हर दे मेहम इन्नोन इतकोटा बॉलर दुआंड पतंगा तू हैटिये मापी मुकद कराने अन्न पित्त उस्सनो बैटअप हरे आ नीड पासे बोले पिच्चे न तने टकी हिला अपनी शॉट टके दे आना अबो हम गल पील मुआगे इधर आ रहे नेमा में अभी बोले के तागर टके मन्यंग करान लोडे ये मुकद दबा मन्यंग किया ने मुकद क्रिकेट टो लालू का क्या नंद मन्यंग दन ने मामा बोले दन माम मन्यंग कल बिन्न अने मैं माँ ताते में पैतक डुलाई दे पाओ अबे सरमाई बोले देखो मैं बीबी माँ हालागन ने तू और ना बुताए ना अरे बुता बैट्समैन अरे मामा बोले अरे अरे मामा मन्यंग कर ले पिन्ना दार पुलवाना अभी देन्ना मामा मन्यंग कर हाँ अरे दार अरे मन्यंग कर हाँ अरे दार अरे දැන් කොල්ලෝ උඹ ඔය ක්‍රිකට් ගහනවද එහෙම නැත්නම් කාවටි නටනවද නෑ මඤ්ඤම් කරනවා මඤ්ඤම් කරනවා ඔහොම ඊට පස්සේ දැම්මා මේව දැම්මා මේව කළා අත්තිල අත්තිලගේ බං උඹ බැට් එක ඔහොම අල්ලගත්තේ දොදොල් හැඳි ගන්නද මොකද දොදොල් හැඳි ගන්නේ ඇයි බ ග්‍රවුන්ඩ් එකේ කිරියම්ම දානියක් දෙනවද මේක ඇවිල්ලා මාමේ ඩිල් ස්කූප් එක මොකක් ඩිල් ස්කූප් අම්මා පමං ඇහුවමයි බං පරණ ක්‍රිකට් වල කණ්ඩේපෑ කණ්ඩේ ඇයි ඒක මේ අපේ රටේ කොල්ලෙක් කදපු ෂොට් එකක් දැන් මුළු ලෝකෙම ගන්නවා ආ එතකොට පුතේ ඩිල් ස්කූප් ඒ උඹ ආසම ෂොට් එකද ඒක මං දෙවෙනියට ආසෙ එතන පළවෙනියට ආසම ෂොට් එක මොකද පළවෙනියට ආසෙ මං ෆුල් ෂොට් එක අන්න බං අන්න මෙහාට වරෙන් මෙහාට වරෙන් උඹලා ගහන්නේ ක්‍රිකට්ද බං ෆුල් ෂොට් නෙමෙයි ඔක ෆුල් ෂොට් ඔක කියන්නේ මෝඩයාගේ පාර ආ එතකොට සුදු මහත්තුරු හදලා තියෙන්නේ ක්‍රිකට් වල ඩිෆෙන්ස් ඇන් ඩ්‍රයිව් හරි දැන් ඉස්සරහට වැටෙන බෝලෙට අපි ආ ෆෝවර්ඩ් ඩිෆෙන්ස් හරි හරි බෑ එතකොට පිටිපස්සට වැටෙන බෝලෙට මොකද කරන්නේ බෑක් ෆුට් බෑක් ෆුට් ආ හරි එතකොට ලකුණු ගන්න ඕන නම් ඔය තියෙන්නේ පුතේ කව ඩ්‍රයිව් තියෙනවා ස්ට්‍රේට් ඩ්‍රයිව් තියෙනවා ඔන් ඩ්‍රයිව් තියෙනවා එතකොට ස්පා කට් තියෙනවා ලේට් කට් තියෙනවා මතක් කරන්න බාව ඈ ඔය ලේට් කට් එක මතක් කරන්න බාව ඒ මොකද ඕක තමයි මට කෙලවුනේ ඒ කට් එක ගහන්න කියලා තමයි මම කසාද බඳින්න සිද්ධ වුණේ මට. ඈ ඒ ඒම කේසයක් තාත්තමද කියලා නේ. ඒම උඹට නෝ කිව්වට ලේක් කට් එකේ ප්‍රතිඵලය තමයි උඹත්. කතා කරන්න බෝ. දෙයි මොකද්ද මොකද්ද මස්සිනා ඒ ඒ කතාවේ තේරුම? ඔය ලේක් කට් එක කියන්නේ මොකද්ද දැන්? ලේක් කට් එක කියන්නේ මස්සිනා ඔව් බෝලේ යන්න ඇරලා මෙහෙම පිට දාලා ගන්න එක. අන්න දාලා ගන්න එක තමයි මට බැරි උනේ. ඕකෙන් තමයි කෙලවුනේ. ඕක තමයි කෙලවුනේ. මට කරන්න බෑ. හරි 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 හරි. දැන් එතකොට ලේට් කට්. හරි. ලේට් කට් එකෙන් තමයි ඔක්කොම ගියේ. තාක්ෂණේ. ටිප් ගියා නෙමෙයි. ආ ඒ කියන්නේ පොළුම ගලවලා ගියා. ටිප් කට් එක නෙමෙයි පොළුම ගලවලා. පොළුම ගියා. අප්පච්චි එහෙනම් ඒක වගේ මට පෙන්වන්න බෑ ලේට් කට්. ඒක තමයි මස්සිනා. ඕකට එකම හේතුව මොකක්ද දන්නවද? නිවැරදි තාක්ෂණයට පහර එල්ල නොකරන එක. දැන් පුතා ක්‍රිකට් වල ඉදිරියට යන්න ඕන නම් මග පුතේ ඔයා දැන් ගෝණු වෙන කෙනානේ නිවැරදි තාක්ෂණයට හරියට පාර දෙන්න ඉගෙන ගන්න ඕන. ක්‍රිකට් ඉගෙන ගන්න ඕන නිවැරදි. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? ඈ? නිවැරදි තාක්ෂණයට නැති වුණොත්? නැති වුණොත් ඉතින්. නැති වුණොත් ඉතින්. මට උනානේ. මේ මේ අම්මා පල්ලන්නේ තාක්ෂණක් ඇත්තකට මට පියාගෙන ඉඳහම. මාමේ මේකයි. මොන තාක්ෂණයෙන් හරි මට ඕනේම ලකුණු ටික වැඩිපුර ගන්න. ඔව්. මට ඕනේ ඇත්තටම මා මෙච්චරයි. බෝල 20ට අඩුවෙන් 50ක් මට දාගන්න ඕන. උඹට මොකද්ද තියෙන කුලප්පෝ ඒ? ඈ 50 ඔච්චර 20ට අඩුවෙන් දාන්න කුලප්පෝ මොකද්ද? දැන් බලපන්කො මං. ඈ
මම ඉස්සර මගේ ටීම් එකේ ඕපන් බැට්ස්මන් හරිද ආ එතකොට අපි ගහපු ෆස්ට් ටෙස්ට් එකේ මගේ ෆස්ට් 50 දැම්මේ තුන්වෙනි දවසේ මම ආ කවද ෆස්ට් 50 දැම්මේ තුන්වෙනි දවසේ අප්පද බෝල එතකොට දවස් කීයක් ක්‍රිකට් ගියාද ඒ කාලේ පුතේ අපි දවස් 6ක් ගහනවානේ 6 6ක් ගහනවා ඔව් දවස් 3ක් එක දිගට ගහගෙන ගිහිල්ලා හතරවෙනි දවසේ ඔන්න රෙස්ට් ඩේට් එක නිවාඩු දවස ඊට පස්සේ ආයෙ ඉතුරු දවස් එක ඊට පස්සේ ගහන එතකොට රෙස්ට් ඩේට් එකේ මොකද කරන්නේ රෙස්ට් ඩේට් එකේ ඉතින් අර පැහැර හැරිච්ච ගෙදර රාජකාරී ටික එදා දවසේ ඔක්කොම කරනවා ඒ කියන්නේ ඉතින් පවුලට කඩේ යනවා එතකොට බල්ලා නාවනවා පූසා නාවනවා තනකොළ උදළු ගහනවා ඇඳුම් ඉස්ත්‍රී කරනවා ඒ ඔක්කොම කරලා පහුවදා ඇවිල්ලා ආපහු මැච් එක ගහනවා අප්පද බෝල එතකොට වැස්සොත් එහෙම වැස්ස අන්න පුතේ ජොලි වැඩේ වැස්ස වහිනකන් අපි පැවිලියන් එකට එලා සින්දු කියනවා මම. දවස් 6ම? 16 කියන්නේ දවසක් ඔය අස්ගිරියේ ග්‍රවුන්ඩ් එකේ අපි දවස් 6ක මැච් එක ටෙස්ට් මැච් එකක් ගැහුවා. දවස් 6ම වැස්ස. දවස් 6ම අපි පැවිලියන් එකේ ඉඳලා ආයෙම නැති සින්දු කිව්වම තමයි වැඩේ. එතකොට ඉතින් දක්වත් නිස්සෙනවනේ. දවස් 6ක් කියන්නේ උඹලට සින්දු තිබ්බද ඒක? නෑ ඉතින් අපි ක්‍රිකට් බෑග් එකේ සින්දු පොත් තුන හතර දාගෙන යනවනේ මස්සිනා. ඒකයි. එතකොට දක්වත් නිස්සාවනේ. ඒකවද මං ඒ දක්වත් ලුයිස් වැස්සම එනවනේ නෑ නෑ එයා විතරක් නෙමෙයි කට්ටියම ඇවිල්ලා අර මෙහෙම ග්‍රවුන්ඩ් එක වහන්නේ නේද ඒගොල්ලෝ නෑ 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 ඒ ග්‍රවුන්ඩ් බෝයිස් නනේ අපේ දක්වත් ලුයිස් නන ඔය කිසිම වැස්ස දවසක නෑ නෑ මාමේ ඇවිල්ලා ටාගට් එක හදලා දෙනවනේ ගහන්න මේ ගණන් හදලා ආ එයා මේ අලුත් ගණන්කාරයෙක්ද ආ දක්වත් ලුයිස් අලුත් ගණන්කාරයෙක් කියලා හරි 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 හරියන්නේ හරියන්නේ මේ තාත්තේ මේක හරියන්නේ නෑ තාත්තේ මෙයාගේ හොඳයි ක්‍රිකට් හොඳයි ටෙස්ට් මැච් වලට අයි පුතේ පුතේ මම දන්න පාරවල් වලින් නම් උඹේ ওই අලුත් ක්‍රමයට මට කියලා දෙන්න මගේ දැනුතුකම මදි. මේමයි මාමේ මට 20යි 20ට මමයි මට ෂොට් ටිකක් හොයන්නේ. හරිද මාමේ? ඉතින් මට ෂොට් ටිකක් කියලා දෙන්නකෝ. දැන් බලන්න වන් ඩේ එකකදී අනිවාර්යයෙන්ම 300ක් 350ක් ගන්නවා. 2020 එක අනිවාර්යෙන් 200 පන්නනවා. ඉතින් මට අලුත් ෂොට් ටිකක් ඕනේ. පුතේ මම පරණ ෂොට් කාර්යයනේ ඒක තමයි ගියේ මගේ දැනුමින් උඹේ ওই පාරවල් රෙජිස්ටර් කරගන්න බැරි වෙයි. නෑමයි අයියේ දැන් කොල්ලගේ අලුත් ෂොට් ටිකක් තියෙනවා. උඹගේ පෙන්න බකෝ කියලා. අලුත් ෂොට් මගෙත් තියෙනවනේ මං. එහෙම නේද? ඇයි මාමේ රිවර්ස් ස්විප් එක? මෙහෙම ආව මෙහෙම ගැව්වා. ආහ්. හා? හරි හරි. ඉතින් ෆ්ලික් එක? ආ. ඒවා තියෙනවා. හරි හරි. එතකොට අර කරකොල ගහන්නේ හෙලිකොප්ටර්. ආ හෙලිකොප්ටර් ෂොට් එක. අම්මා පල්ල දැන් එහෙමත් ෂොට්ස් තියෙනවා බකෝ. ඒ නෑ හෙලිකොප්ටර් ඒකට මාස් නෑ. හිටා නිදා වෙනකොට රොකට් ෂොට් එයි, පැරෂුට් ෂොට් එයි, කපීර් ෂොට් එයි, සබ්මරින් ෂොට් එයි. එයි එයි අපේ කොල්ලෝ දක්ෂයිනේ. ආ. අලුත් අලුත් ඒවා හොයලා ගන්නවා. හරි හරි. ඉතින් මාමා මාමගේ පරණ ෂොට් ටික අපිට දෙන්න. ඔව්. අපි අපේ අලුත් ෂොට් ටිකත් එක්ක අපි යනවා පුතේ දැන් මට කියන්න තියෙන්නේ බං ඔය ඉස්සර ඉතින් මගේ දැනුම අනුව උඹට උපදෙස් දෙන්න මම දැනුවත් මදි අනිත් එක දැන් ඉස්සරට වැඩිය ක්‍රිකට් ඉතාම දියුණුයි අදට වැඩිය ඒක හෙට වෙනස් වෙනවා හෙට වෙනකොට තවත් වෙනස් වෙනවා ඉදිරියට තවත් වෙනස් වෙනවා ඒකින්ද පුතේ මාත් ආසයි මොඩර්න් ක්‍රිකට් ගැන ඉගෙන ගන්න හරි අනේ ඒක නිසා මාවත් උඹලා ටීම් එකකට මන්දාගනින්කෝ. ඉතින් මාව එන්නකෝ. ආව. අපි ටීම් එකට එන්න. අපි දෙන්නම් අපේ අලුත් ෂොට් ටික වා. හරි මම දෙන්නම් මගේ පරණ ෂොට් ටික. අපි දෙන්නම එකතුලා දෙමු කොහොමද කියේ. ඒකනේ කියන්නේ. එහෙනම් යන්න බුලේ ප්‍රැක්ටිස් කරන්න. මේ කොහෙද මං උඹ මේ වයසක මනුස්සයව අරගෙන යන්නේ? මේ මනුස්සයට පුළුවන් ද උඹලත් එක්ක ගිහිලා ඔය ක්‍රිකට් ගහලා ඔතන දඟලන්න? මේ හැට පිරිච්ච මනුස්සයා. මේ මාසිනා උඹ හැට පිරුණා කියේ මටද? ඔය ජයියට තමයි හැට පිරුණානේ. මට මට ක්‍රිකට් මතක් වෙනකොට 60 නිකන් 18 වෙනවා අන්න ඒක දැනගනි. හා යම් මචං යක් මචං මචං නෙමෙයි පුතා මාමේ මං පුතා. හරි යම් පුතා යම් මචං. මේ 18 60 පිරුණාම 18 වෙනවා ක්‍රිකට් මතක් වුණාම. අප්පට සිරි. මොන ෂොට් වලද ඇයි දන්නේ? අයියේ ලේට් ටස් එකට නම් යන්න එපා. අයියේ